වැලි කතරේ ලන්දේසි හටන අදත් වර්තාවක් තියයිද කණ්ඩායමේ වෙනස්කම් මොනවද කතා කරමු කෙලිමි මේ කෙලිවිත් විදුතුලින් ඔයාලගේ තරුණ සමාජයේ ක්‍රීඩා සමාජයේ ජිම් එකක් තියෙනවා නම් කවුරුත් කැමතියි. හැබැයි ජිම් එකක් හදලා ජිම් ඉක්විප්මන්ට්ස් ගන්නවා කියන්නේ ලොකු මුදලක් වැය වෙන වැඩක්. ඒකට හොඳම පිළිතුර තමයි CrossFit Gym in the Box. GS Sports වෙතින් හඳුන්වා දෙන විනාඩි 5ක් ඇතුළත ෆික්ස් කරගන්න පුළුවන් මේ ජිම් ඉන් එක ඔයාලට ජිම් එකක් හදලා ඉක්විප්මන්ට්ස් ගන්නවට වැඩිය සෑහෙන අඩු මුදලකට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. කතා කරන්න මේ දුරකථන අංක වලට අංග සම්පූර්ණ ජිම් එකක් එක දවසෙන් ඔබේම කරගන්න. ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ලෝකසලන තරගාවලියේ පළමු වටේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන්නේ ඩෙඩ් රබර් එකක් විදිහට. ඩෙඩ් රබර් තරගයක් කියලා කියන්නේ තරගයේ ප්‍රතිඵලයෙන් තරගාවලියේ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් නොමැති තරගවලට. මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ කාණ්ඩයේ පළවෙනි ස්ථානය රැඳෙන්න වැඩි අවස්ථාවක් තිබෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙද්දි ශුද්ධ ලකුණු වේගය ධන 3.165ක රඳවාගෙන ඉන්නවා. ඒ වගේම අයර්ලන්ත කණ්ඩායම තවමත් ඍණ එකක මට්ටමේ තමයි ඔවුන් රඳවාගෙන ඉන්නේ ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය. ඉතින් අයර්ලන්ත කණ්ඩායමට අද තිබෙන තරගයේ ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකාව පසු කරලා යන්න නම් ඔවුන් අති දැවන්ත ජයග්‍රහණයකුත් ශ්‍රී ලංකා කණ්ඩායම අති දැවන්ත පරාජයකුත් ලබා ගත යුතුයි. ඉතින් මේක වෙන්න තියෙන්නේ ඉතාමත්ම අල්ප ඉඩක්. මේ නිසා මේ තරගයේ ප්‍රතිඵලය මොකක් වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම තමයි ඒ කාණ්ඩේ පළවෙනියා විදිහට ලෝක කුසලන් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටේ පළමු කාණ්ඩයට සුදුසුකම් ලබන්නේ බංග්ලාදේශ කණ්ඩායමත් සමගින්. ලෝක කුසලන් තරගාවලියේ සාජා ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන පළමු දිනේ අද ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන තරගයේ රාත්‍රී තරගයට තමයි ක්‍රීඩා කරන්නට ලැබෙන්නේ. මේ ක්‍රීඩාංගණය ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක්. මේකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ මේ ක්‍රීඩාංගණය සාපේක්ෂව කුඩා ක්‍රීඩාංගණයක් බවට පත්වීම. ඉතින් සාජා පිටියේදී ලකුණු 170ක් ලකුණු 180ක් වගේ ඉලක්කයක් කරා යන්නට පුළුවන්. තනකොළ අඩු හොඳින් නිපිලීම තිබෙන තනතිරුවක් ලැබුණොත් පන්දුව හොඳින් පිත්තට ලැබුණොත් ලකුණු 170ක් ලකුණු 180ක් වගේ ඉලක්කයක් වුණත් ළඟා කරගන්නට හැකියාවක් තිබෙනවා. එහෙම නැතිව තනකොළ සහිත තනතිරුවක් ලැබුණොත් බොහෝ දුරට පන්දු යවන්නන්ට වඩාත් හිතකර මන්දගාමී තනතිරුවක් ලැබුණොත් ලකුණු 140ක් 150ක් කියන්නේ ඉතාමත්ම හොඳ ලකුණු සංඛ්‍යාවක් බවට පත් වෙන්නට ඉඩකඩ තිබෙනවා. IPL තරගාවලියේ තරඟ 10ක් මේ ක්‍රීඩාංගණයේ පැවතුණා. මෙහිදී තනතිරු 6න් තනතිරු 4ක් මේ තරගාවලිය සඳහා භාවිත වුණා. ඉතින් ලෝක කුසලන් තරගාවලියටත් මේ තනතිරු 4 භාවිත වෙයි. මොකද දෙපැත්තෙම තිබෙන තනතිරු දෙක තමයි භාවිත නොකෙරුණේ. බොහෝ දුරට මේ තරගය සඳහා මැද තිබෙන තනතිරු දෙකෙන් එකක් භාවිත කරයි කියලා අපිට අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. තරඟය අතරතුර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 29 අතර පවතිනවා. අබුඩාබි වලට වඩා වාතයේ ආර්ද්‍රතාවය සාපේක්ෂව අඩු නිසා මෙහිදී වැඩිපුර ක්‍රීඩකයන්ට දහඩියදායි එච්චර පහසු වෙන්නේ නැහැ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීම. ඒ වගේම වැඩිපුර දියර වර්ග පානය කරන්නට සිදු වෙනවා. ඒ වගේම සුළඟේ වේගය වැඩි මට්ටමක පවතිනවා. පැයට කිලෝමීටර 15-16 අතර සාමාන්‍ය සුළඟ වේගයක් පවතිනවා. මේක උපරිම වේගයේ පැයට කිලෝමීටර 25-26 දක්වා ඉහළ යන්න පුළුවන් බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. සුළඟ හමාගෙන එන්නේ සාජා ක්‍රිකට් සමාජ අන්තය දෙසින්. ඉතින් මේ අන්තයෙන් පන්දු යවනකොට පාදඟ පන්දු යවන්නන්ට සුළඟේ සහයෝගය හිමි වෙයි. ඒ වගේම වේග පන්දු යවන්නන්ට පන්දුව කඩුලෙන් ඉවතට දෝලණය කිරීම සඳහා සුළඟේ සහයෝගය ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ අන්තයෙන් පන්දුවට පහර දෙනකොට ස්ක්වයර් ලෙග් පැත්තට පහරවල් එල්ල කරද්දී සුළඟේ වාසිය ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අබුඩාබි වලට වඩා වැඩි පින්න තත්වයක් සාජාවලදී දැක ගන්නට බොහෝ දුරට හැකියාවක් තිබේ. හැබැයි සුළං තත්වයක් එක්ක මේක වෙනස් වෙන්නට ඉඩකඩ තිබෙනවා. වේගින් සුළං හැමුවොත් පින්න ප්‍රමාද වෙන්න සහ පින්න ප්‍රමාණය අඩු වෙන්නටත් ඉඩකඩ තිබෙනවා. කාසිය වාසිය පිළිබඳව අවධානය යොමු කරද්දී පසුගිය IPL තරගාවලිය දිහා අපි බැලුවොත් IPL තරගාවලියේ පැවති තරඟ 10න් 7කදීම කාසිය වාසිය දිනාගත් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තමයි තෝරාගෙන තිබෙන්නේ. හැබැයි අපි අන්තර්ජාතික තරග වාර්තා බැලුවොත් මේ ක්‍රීඩාංගණයේ පැවැත්වලා තිබෙන 20x20 අන්තර්ජාතික තරග 14ක් අතරින් 11කදීම කාසිය වාසිය දිනාගත් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තමයි තෝරාගෙන තියෙන්නේ. ඒ අතරින් තරඟ 9ක් ඔවුන් ජයග්‍රහණය කරන්නටත් සමත් වෙලා තිබෙනවා. ඉතින් මේ තත්වයන් සියල්ලම සලකා බලනවාම අපේ කණ්ඩායමේ තත්වයත් සලකා බලද්දී පළමුවෙන් පන්දුවට පහර දෙන එක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා හොඳයි කියලා විදු හිතනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් 3 දෙනා මේ තරගාවලිය තුළ තවමත් සාර්ථකත්වයට පත්ුනේ නැහැ පැතුම් නිශ්ශංක හැරෙන්නට. ඉතින් මේ නිසා මේ මුල් පිතිකරුවන් 3 දෙනාගේ සම්බන්ධතාවය
වර්ධනය කර ගැනීම සහ ඔවුන් ස්ථාවර සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම අපිට සුපිරි 12 දෙනාගේ වටේදී වැදගත් වෙනවා. මේ නිසා මුල් පිටිකරුවන් 3 දෙනා අතර ස්ථාවර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න අපිට මේ තරඟය පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා නිදහසේ පළමුවෙන් පන්දුවට පහර දීලා මේ තත්වයට අපේ ක්‍රීඩකයන් ළඟා කර ගැනීම වඩා සුදුසුයි කියලා විදෝ හිතනවා. නෙදර්ලන්ත කණ්ඩායම කාසියවාසි දෙනා ගත්තොත් බොහෝ විට ඔවුන් පන්දු යැවීමට තීරණය කළයි. මොකද ඔවුන් මේ පරාජයට පත්වෙච්ච තරඟ දෙකේදීම පළමුවෙන් පන්දුවට පහර දීලා තමයි පරාජයට පත් වුනේ. ශ්‍රී ලංකා කණ්ඩායම සාජා පිටියේදී 2020 අන්තර්ජාතික තරඟයකට ක්‍රීඩා කරන්නේ පළමු වතාවට නෙදර්ලන්ත කණ්ඩායම එක් තරඟයක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ තරඟයේ ඔවුන් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා. එවැගේම නෙදර්ලන්තයේ සහ ශ්‍රී ලංකාව 2020 අන්තර්ජාතික පිටියේදී හමුවන්නේ දෙවැනි වතාවට. පළවෙනි වතාවට හමුවුනේ බංග්ලාදේශයේදී 2014 2020 ලෝක කුසලාන තරඟාවලිය තුලදී. මේ තරඟයේදී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 39කට සියලු දෙනා දැවී ගියා. එදා කණ්ඩායමේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් අතරින් බත්මන් නායක පීටර් සීල ඇතුළු 4 දෙනෙක් අදත් මේ සංචිතය තුල ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සහ දිනේෂ් ශන්තිමාල් එදා තරඟය නියෝජනය කළා. ඒ වගේම මහේල ජයවර්ධන අද පුහුණු උපදේශකවරයෙක් විදිහට කණ්ඩායමට එකතු වෙලා ඉන්නවා. මහේලත් 2014දී නෙදර්ලන්තයේ ලකුණු 39කට තබා ගනිති ඒ කණ්ඩායමේ ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟයේදී අනිවාර්යෙන්ම අංක 3 පිටිකරන ස්ථානයේ වෙනසක් සිදු කරයි. දිනේෂ් ශන්තිමාල් වෙනුවට මේ ස්ථානයට චරිත් අසලංක කැඳවිය යුතුයි කියලායි විදු හිතන්නේ. ඒ වගේම අංක 3 ස්ථානයේ සඳහා චරිත් අසලංකත් ධනංජයද සිල්වා මේ දෙදෙනාම ශ්‍රී ලංකා සංචිතය තුල ඉන්න මේ ස්ථානයේ සඳහා සුදුසු ක්‍රීඩකයන් දෙදෙනෙක්. මේ ක්‍රීඩාංගණය දඟපන්දුවටත් හිතකර වෙන්නට බොහෝ දුරට ඉඩ කර තිබෙනවා. මේ නිසා ධනංජයද සිල්වා කණ්ඩායමට ඇතුළත් කරගත්තත් පාඩුවක් වෙන්නේ නැහැ. කොහොමනත් ආසන්න පිතිකරණ දක්ෂතා සලකා බැලුවොත් චරිත අසලංක තරමක් ඉදිරියෙන් ඉන්නවා. ඔහු T20 ඉන්විටේෂනල් ලීග් එක ඇතුළෙදිත් හොඳ ඉනිම කිහිපයක් ක්‍රීඩා කළා. ඒ වගේම පසුගිය අන්තර්ජාතික තරඟ තුලදීත් ඔහු හොඳ ඉනිම කිහිපයක් ක්‍රීඩා කරන්නට සමත් වුණා. නමුත් මේ ආසන්න පුහුණු තරඟවලදී මේ දෙදෙනාම එතරම් ලොකු ලකුණු අතරට පැමිණෙන්නට සමත් වුණේ නැහැ. නමුත් විදු හිතනවා චරිත් අසලංක අද තරඟයට ක්‍රීඩා කරන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමට අත්හදා බැලීම් කරන්න අවශ්‍ය නම් මේ තරඟය තුලදී අත්හදා බැලීම් කිහිපයක් කරන්නට හැකියාවක් තිබෙනවා. වේගපන්දු යවන්නන් දෙදෙනාගෙන් කෙනෙකුට විවේකයක් ලබා දෙන්න අවශ්‍ය නම් අපිට බින්රෝ ප්‍රනාන්දු මේ තරඟය සඳහා යොදා ගන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම අකිල ධනංජයට අවස්ථාවක් දෙන්නට හැකියාවක් තිබෙනවා. නමුත් විදු හිතන්නේ මෙතනදී නෙදර්ලන්ත තරඟයට වඩා නෙදර්ලන්ත කණ්ඩායමත් එක්ක තියෙන තරඟයට වඩා අපි අවධානය යොමු කළ යුත්තේ 24 වෙනිදා අපිට බංග්ලාදේශ කණ්ඩායම සමග තරඟය පැවැත්වෙන්නේ මේ ක්‍රීඩාංගණයේදී. ඒ නිසා බංග්ලාදේශ තරඟයට අපි ක්‍රීඩා කරන්න අපේක්ෂා කරන කණ්ඩායම ඒ ක්‍රීඩකයන් 11 දෙනා මේ තරඟයේදී සෙට් කරගන්න එක මේ ක්‍රීඩාංගණයේ ඔවුන්ට අත්දැකීම ලබා දෙන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් මේ සියල්ල සලකා බලලා ශාරීරික යෝග්‍යතාවයන් සියල්ලමත් සලකා බලලා බොහෝ දුරට එක වෙනසක් සහිතව අංක 3 ස්ථානයේ වෙනස පමණක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟයට අවතීර්ණ වෙන්න තමයි වැඩි ඉඩ කඩක් තිබෙන්නේ. නෙදර්ලන්තයේ ලෝක කුසලානයේ ක්‍රීඩා කරන අවසන් තරඟයේ මේ තරඟය. මේ නිසා ඔවුන්ගේ ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන්ට මේ තරඟයේදී අවස්ථාවක් ලබා දෙන්නට වැඩි ඉඩ කඩක් තිබෙනවා. වේගපන්දු යවන ක්‍රීඩක පෝල් වෑන් මේකරන්, ඒ වගේම පාදඟ පන්දු යවන ක්‍රීඩක ෆිලිප් සහ බෙන් කූපර් ඔවුන්ගේ මුල් පෙළ ප්‍රතිකරුවෙක් විදිහට මේ තරඟයට එකතු වෙන්නට ඉඩ කඩ තිබෙනවා කියලයි විදු නම් හිතන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟයේදී වැඩි අවධානය යොමු කළ යුත්තේ මුල් පෙළ පිතිකරණය ස්ථාවර කර ගැනීම පිළිබඳව. ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි කුසල් ජනිත් පෙරේරා මේ තරඟ දෙකේදීම ලකුණු අතරට ආවේ නැහැ. නමුත් අපි දන්නවා ඔහු කොයි මොහොතේ හෝ ලකුණු අතරට එනවා, ඔහු හොඳ ඉනිමක් ක්‍රීඩා කරනවා කියන කාරණය. ඒ විශ්වාසය අපි තුල තිබෙනවා. ඉතින් ඔහුගෙන් ලැබෙන ලකුණු 30ක් 40ක් කණ්ඩායමට ඉතාමත්ම වැදගත් වෙනවා ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යන්න. දිනේෂ් ශන්තිමාල්ගෙන් අපි බලාපොරොත්තු වුණේ අංක 3 ස්ථානයේ ඔහු පන්දු අර 10ක් පමණ වෙනකල් කඩුලු ආරක්ෂා කරගෙන කඩුලු බිඳ වැටෙන්නට නොදී පවත්වා ගැනීම තමයි අවශ්‍ය වුණේ. මොකද එතනින් එහාට මැද පෙළ පිතිකරුවන්ට ලකුණු වේගය වැඩි කරමින් පන්දුවට පහර දෙන්නට හැකියාව තිබෙන නිසා. නමුත් මේ කාරණය පසුගිය තරඟ දෙකේදීම ඔහුගෙන් ඉටුුණේ නැහැ. ඒ වගේම ආසන්න පුහුණු තරඟවලදීත් අවමානය සමග ක්‍රීඩා කරපු තරඟවලදීත් ඔහුට හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න ලකුණු අතරට එන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම පැතුම් නිශ්ශංක මේ වෙද්දී කලින් තරඟයේ ඔහු ක්‍රීඩා කරපු ඉනිමත් එක්ක ඔහුගේ ඇංකර් රෝල් එක ඉතාමත්ම හොඳින් කරලා තිනවා. ඒ වගේම ඉනිමේ අවසන් භාගයේදී
ලකුණු වේගයේ වැඩි කරන්නට ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. ඒ අනුව ඔහු දැන් තමන්ගේ ස්ථානය තහවුරු කරගෙන අවසන්. මේ නිසා අංක 3 ස්ථානය පිළිබඳව තමයි අපිට සලකා බලන්නට වෙන්නේ. චරිත් අසල අංකද ධනංජයද සිල්වාද මෙතනට ක්‍රීඩා කරන්නේ කියන කාරණය. වඩාත් ෆෝම් එකේ ඉන්න 11 දෙනා එක්ක ඉදිරියට යන එක සුපිරි 12 දෙනාගේ වටේදී අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ වටේදී හමු වුණාට වඩා ප්‍රබල ප්‍රතිවාදීන් තාක්ෂණයේ අතින් උපක්‍රමශීලීත්වය අතින් මේ හැම අතින්ම ප්‍රබල ප්‍රතිවාදීන් තමයි අපිට ඉදිරියේදී හමු වෙන්නට තියෙන්නේ. පන්දු යැවීමේදී අපිට මේ දක්වා ගැටලුවක් උනේ නැහැ. මොකද අපිට විකට් ටේකින් බෝලර්ස්ලා ඉක්මනින් කඩලු අරගෙන දුන්නා. විශේෂයෙන් මහේෂ් තීක්ෂණ මේ තරඟ දෙකේදීම ඉතාමත්ම හොඳින් අවශ්‍යම කරන කඩලු ටික අරගෙන දුන්නා. ඔහු වෙත තියලා තියෙන විශ්වාසය, ඔහුට පැවරිලා තියෙන වගකීම ඔහු ඉතාමත්ම නිවැරදිව ඉටු කළා. මේ නිසා අනෙක් පන්දු යවන්නන්ට පහසුවක් බවට පත් වුණා. මේ තරඟ දෙකේදීම තමන්ගේ අනසක පතුරවන්න. මේ තරඟයේදී දසුන් ශානකත් පන්දු යවලා ඔහු ඊළඟ තරඟයේ සඳහා වගේම සුපිරි 12 දෙනාගේ වටය සඳහා සූදානම් වුණොත් ඒක වඩාත් වැදගත් වෙයි කියලා විදු හිතනවා. මොකද ඉදිරි තරඟවලදී පන්දු යැවීමෙන් ඔහුගේ දායකත්වය අපිට අවශ්‍ය වෙන්න ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන්ම ඉදිරි තරඟවලදී ඩෙත් ඕවර්ස් යවද්දී අපි එකම ක්‍රීඩකයන් දෙදෙනෙක් යොදාගන්නේ නැතුව අපිට ක්‍රීඩකයන් වෙනස් කිරීමේ හැකියාව තිබුණොත් ප්‍රතිවාදී කණ්ඩායම් වලට ඒක අභියෝගයක් බවට පත් වෙනවා. මේ නිසා දසුන් පන්දු යවන්නෙක් විදිහට ඉදිරියට එන එක වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම බානුක රාජපක්ෂ තමන්ගේ ප්‍රහාරාත්මක ප්‍රතිකරණය කඩුල්ලේ රැඳී ඉඳලා පන්දුවට පහර එල්ල කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මොකද බානුක රාජපක්ෂ කඩුල්ලේ රැඳෙනවා කියන්නේ ප්‍රතිවාදී පන්දු යවන්නට නිසක වශයෙන්ම හිසරදයක් බවට පත් වෙනවා. මොකද ඔහුට කොහු කොයි මොහොතේ හෝ පන්දුව හය සීමාවට එල්ල කරනවා කියන කාරණය පන්දු යවන්නන්ගේ ඔළුවේ තියෙනවා. ඒ නිසා ඔහු තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගෙන පිටියේ රැඳී හිඳීම වඩාත් වැදගත් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යන්න. නෙදර්ලන්තය තුළ දක්ෂ ප්‍රතිකරුවන් කිහිප දෙනෙක් හිටියත් මැක්සෝ ඩවුට් පමණයි මේ තරඟාවලිය තුළ සාර්ථකත්වයට පත් වෙන්නට හැකියාවක් ලැබුණේ. ඔහු ක්‍රීඩා කරපු තරඟ දෙකේදීම ඔහු අර්ධශතක වාර්තා කරන්න සමත් වුණා. ඒ නිසා ඔහු ඉතාමත්ම හොඳ ෆෝම් එකක ඉන්න ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුට පිටියේ වටේටම පහරවල් තිබෙන ක්‍රීඩකයෙක්. නමුත් ඔහු වැඩි වශයෙන් ප්‍රිය කරනවා ඕන් ඩ්‍රයිව් එකෙන් සහ ෆ්ලික් එකෙන් ලකුණු ලබා ගැනීමට. මෙතනදී ඔහුගේ තිබෙන විශේෂත්වය තමයි ඔහු තමන්ගේ සීමායිරේ ඇවිදිමින් තමයි පන්දුවට පහර දෙන්නේ. ඔහුට ෆ්ලික් එකට ඒ වගේම ඕන් ඩ්‍රයිව් එකට අවශ්‍ය කරන විදිහට සීමායිරේ එහෙට මෙහෙට ඇවිදලා තමන්ගේ ස්ටාන්ස් එක හදා ගන්නවා. ඉතින් මේකම අභියෝගයකට ලක් කරන්නට හැකියාවක් තිබෙනවා පන්දු යවන්නන්ට. ඔහුගේ මේ කඩුල්ලේ ඇවිදීමම ඔහුට එරෙහිව භාවිත කරන්නට හැකියාවක් තියෙනවා. අපි බලමු අද තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොහොමද ඔහුට අභියෝග කරන්නේ කියන කාරණේ. කොලින් ඇකර්මන් සහ බෙන් කූපර් නෙදර්ලන්තයේ ඉන්න තවත් දක්ෂ ප්‍රතිකරුවන් දෙදෙනෙක්. ඇකර්මන් පසුගිය තරඟයේදී ලකුණු අතරට ආවා. බෙන් කූපර් කලින් තරඟයට ක්‍රීඩා කළේ නැහැ. නමුත් මේ තරඟයේදී බෙන් කූපර්ට කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙන වැඩි ඉඩකඩක් තියෙනවා කියලායි විදූ දකින්නේ. ඒ වගේම පීටර් සීල නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා, ඔහු තුන්නිරියවෙම දස්කම් දක්වන ක්‍රීඩකයෙක්. ඔහු මේ තරඟාවලියේ පුරාම තුන්නිරියවෙන් දස්කම් දැක්වුවා. කලින් තරඟයේදීත් ඔහු නිලකුණු පන්දුවාරයක් පවා ක්‍රියාත්මක කළා. නමුත් ඔවුන්ගේ පරාජයන් එක්ක ඔහුගේ මේ දස්කම් ඉස්මතු වුණේ නැහැ. ඉතින් නෙදර්ලන්ත කණ්ඩායමට අද තිබෙන්නේ තමන්ගේ ගෞරවය රැකගැනීමේ සටනක්. මේ නිසා ඔවුන් තමන්ගේ උපරිමෙන් අද දවසේදී තරඟ වදීවි. ශ්‍රී ලංකා කණ්ඩායමටත් මේ හැම ජයග්‍රහණයක්ම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ තරඟාවලියේ ශූරතාවය හෝ අනුශූරතාවය හිමි කරගන්නට නොහැකි වුණොත් තරඟාවලිය අවසන් වෙද්දී මුල් 8 දෙනා අතර ශ්‍රේණිගත කිරීමවල මුල් 8 දෙනා අතරේ රැඳී සිටිය යුතුයි. එහෙම නැත්නම් ඊළඟ ලෝක කුසලාන තරඟාවලියේදී අපිට සුදුසුකම් ලැබීමේ වටයට, එහෙම නැත්නම් පළවෙනි වටයට, තරඟාවලියේ පළවෙනි වටයට සහභාගී වෙන්නට සිදු වෙනවා නැවත වතාවක් මේ සහකාර සමාජික රටවල් සමග. සරලවම කිව්වොත් සුපිරි 12 දෙනාගේ වටයට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වෙනවා. ශ්‍රේණිගත කිරීමවල මුල් 8 දෙනා අතරට මේ තරඟාවලිය අවසන් වෙද්දී එන්න හැකියාවක් නැති වුණොත්. පොල් වෑන් මේකරන් කඩලු 50ක් දබාගත්ත දෙවන නෙදර්ලන්ත පන්දු යවන්නා බවට පත් වෙන තවත් කඩලු 3ක් පසුපසින් සිටින්නේ. ඉතින් ඔහු කලින් තරඟවලට ක්‍රීඩා කළේ නැහැ. මේ තරඟයේදී ඔහු ක්‍රීඩා කරයි කියලා අපිට අපේක්ෂා කරන්නට හැකියාවක් තිබෙනවා. නෙදර්ලන්තයේ වෙනුවෙන් කඩලු 50ක් දබාගත්ත එකම පන්දු යවන්නා බවට පත් වෙන්නේ ඔවුන්ගේ නායකයා පීටර් සීල. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30යි තරඟය ආරම්භ වෙන්නේ සාජා පිටියේදී. මේ තරඟයේ කණ්ඩායම් දෙකටම පීඩනයකින් තොරව ක්‍රීඩා කළ හැකි තරඟයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටේට මේ වෙද්දි සුදුසුකම් ලබලා අවසන්. නෙදර්ලන්තයේ තරඟාවලියෙන්
ඉවතට ගිහිල්ලා අවසන් මෙන්සා කණ්ඩායම් දෙකටම නිදහසේ තමන්ගේ උපරිම දක්ෂතාවලට යන්න අද දවසේදී ඉඩකඩ තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ වැදගත් වෙන්නේ සුපිරි 12 දෙනාගේ වටේට අවතීර්ණ වීම සඳහා තමන්ගේ තියෙන අඩුපාඩු මගහරවාගෙන අත්හදා බැලීම් කරනවා නම් කරන්න තියෙන තරගයක් විදිහට. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ජයග්‍රහී පසුදැක්මකින් අපි හෙට දවසේදී හම්බ වෙමු. ඒ වගේම ලෝකසලන් තරගාවලියේ තවත් අපූර්ව තොරතුරු උණුසුම් තොරතුරු ක්‍රික් විදු YouTube නාලිකාවෙන් අපි දිගින් දිගටම කතා කරනවා. ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු එක්ක එකතු වෙලා ඉන්න ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.